ගෙවල් හදන්න හොඳ මොන වෙලාවෙද කියලා ඇහුවොත් ජ්‍යොතිෂ කෙන දන්න කෙනෙක් නම් රාහු කාලය පන්නලා සුබ වේලාවක් හදලා දෙයි. සාමාන්‍ය පුද්ගලෙක් හැදලා වැඩිලා ඉගෙනගෙන රැකියාව කළා සෙටල් වෙගෙන ඉද්දී නිවාසයක අවශ්‍යතාවය එනවා. එතකොට නෑදෑ මව්පිය ආශිර්වාදයෙන් උදව්වෙන් ගෙවල් හදන්න ගන්නවා. සමහර අය ආසාවට විශාල ගෙවල් පටන් ගන්නවා. ණය අරගෙන බාස්ල හොයාගෙන බඩු ගෙනල්ලා පටන් ගන්න ගේ හදන වැඩි සම්පූර්ණයෙන්ම නිම වෙනවද? පොඩක් හිතලා බලන්න ඔයාගේ යාළුව කීතෙනෙක් එයාලගේ හදනගත් ගෙවල් සම්පූර්ණයෙන්ම නිම කළා tieද කියලා. ගොඩක් අයට තව කරන්න වැඩ ඉතිරි වෙලා තියෙනවා නේද? අපි බලමු මේ ගෙවල් හැදීම වෙනුවට අපාර්ට්මන්ට් එක තෝරා ගැනීම වාසේ. පළවෙනියටම සියලු පහසුකම් අතේ දොරින්. නිවාස සංකීර්ණයක තියෙන මැද මිල මට්ටමේ අපාර්ට්මන්ට් එකක් උනත් බොහෝ පහසුකම් තියෙනවා. ලොන්ඩරි පහසුකම්, ජිම්, කුඩා ක්‍රීඩා අවකාශයක්, ළමා උයන, පොඩි ග්‍රොසරියක් වගේ දේවල් අපාර්ට්මන්ට් එක ඇතුළෙම හොයාගන්න පුළුවන්. නගරෙන් ඈතට වෙන්න ඉඩමක් අරන් ගෙයක් හැදුවොත් පූල් එකක් තියෙන තැනක් හොයාගන්න අපි කාර් එකේ ගොඩක් දුර යන්න ඕනේ. ඒත් බොහෝ අපාර්ට්මන්ට්වල පූල් එකක් සහ ඒ පහසුකම් ඒ සංකීර්ණය තුළම තියෙනවා. ඊළඟට ආරක්ෂාව. ගෙවල් බිඳින්න හොරුවාවට අපාර්ට්මන්ට් එකක් බිඳින්න හොරු වෙන්නේ නැහැ. බොහෝ විට තට්ටු ගණන් ඉහළ තැන්වල පිහිටලා තියෙන අපාර්ට්මන්ට් සංකීර්ණ තුලට සොර සතුරු අවදානම් අඩුයි. ඒ වගේම හොඳ අපාර්ට්මන්ට්වල සිකියුරිටි සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නේ පාර යන එන හැම අයටම අපාර්ට්මන්ට් එකට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවෙස් වලට දවල් කාලේ එන සංචාරක වෙළඳන් ආදී කරදරවලිනුත් අපාර්ට්මන්ට් එකක ඉදදී ගැලවෙන්න හැකියාව තියෙනවා. ඊළඟට අවශ්‍ය ප්‍රමාණය තීරණය කළ හැකි වීම. ලොකු ගෙයක් හැදුවම අපිට ඒකේ හැම කොටසක්ම එකම සැරේ මේන්ටේන් කරන්න වෙනවා. ඒත් අපාර්ට්මන්ට් එකක් කියන්නේ ජෝඩුවකට ඕන නම් එහෙම තව ෆැමිලි එකක් ඉන්නවා නම් එහෙම වශයෙන් අවශ්‍යතාවය අනුව අවකාශය වෙනස් කරගන්න පුළුවන් විසඳුමක්. ඒ තුලින් තමන්ගේ ජීවිතයට අවශ්‍යම අවකාශය විතරක් මිලදී අරගන්න අපාර්ට්මන්ට් එකක් තෝරගනිද්දී අපිට හැකි වෙනවා. ඊළඟට අවට සමාජයේ තනකදීදී සහ ජෝඩු වෙලා ඉද්දීවට සමාජය ගැන එතරම් මවුලක් නැතත් දරුවෙක් මල්ලෙක් හැදිලා ඒ දරුවන් ලොකු මහත් වෙද්දී අවට සමාජය අපිට බොහොම වැදගත්. දරුවන්ට ආශ්‍රය කරන්න හොඳ යාළුවෝ සහ පරිසරයක් තියෙන්න ඕනේ. ලංකාවගේ රටක අපාර්ට්මන්ට් වල ජීවත් වෙන බොහෝ දෙනා නිහඬ අනුට කරදරයක් නැති ජීවිත ගෙවන අය. එවන් පරිසරයක් තුළ දරුවන්ට පාඩම් කිරීමට වගේම නිවේස හනසිල්ල ජීවත් වෙන හැකියාව ලැබෙනවා. එක් වරක් පමණක් වියදම. ගෙයක් හැදීම ගැන හිතුවොත් වියදම් වල කෙලවරක් නැහැ. සම්පූර්ණ ඉදිකිරීම ඉවරුණා ඉන්පස්සේ තවත් උද්‍යාන සැකසීම් ලස්සන කිරීම කරන්න වෙනවා. ඒ වගේම යම් අවශ්‍යතාවයන් අනුව මුළු තැන්ගේ ආලින්දය ආදී කොටස් සදා ගන්න වෙනවා. ඒත් අපාර්ට්මන්ට් කියන්නේ එහෙම හැමදාම වියදම් වෙන වියදමක් නෙවෙයි. ලොකු මිලක් යනවා තමයි. ඒත් අපේ ඉඳුම් හිටුම් වෙනුවෙන් යන ඒ වියදම එකවර ගෙවීමක් පමණයි. ඊට අමතරව අපිට ලැබෙන පහසුකම් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් යම් මුදලක් මාසිකව ගෙවන්නට අවස්ථාව තියෙනවා. නමුත් විශාල නඩත්තු කටයුත්තක් වැනි අවස්ථාවකදී එම වියහිදම් අපිට දරන්නට නොවීම නිසා එයින් ලැබෙන නිවාසයක්. ඊළඟට ප්‍රවාහන පහසුකම්. කොළඹ ගත්තොත් කොළඹින් කිලෝමීටර් 20කට විතර ඈතින් උනත් ඉඩමක් ගැනීම ලබ නැහැ. ඒ ඉඩමක් අරන් ගයක් හැදුව උනත් පැයකින් හමාරකින් මෙහා කොළඹට එන්නත් බෑ. කොළඹ ඇතුළෙම තියෙන අපාර්ට්මන්ට් එකක් ගත්තොත් ටැක්සියකට අත දාලා හරි ඕබ එකක් හොයාගෙන හරි විනාඩි ගණනකින් වැඩට යන්න පුළුවන් වෙනවා. දරුවන්ට පාසලට ඇරීම වගේම නගරයේ තියෙන චිත්‍රපට බැලීම්, කලා කටයුතු, නාට්‍ය, සංදර්ශන සමුළු ආදී හැමදේටම සහභාගී වෙන පහසුවෙන්ම පුළුවන්. ඊළඟට නඩත්තුව. ගයක් කියන්නේ අනිවාර්යෙන් නඩත්තු කරන්න ඕන දෙයක්. ඒ වගේම ලයිට් වතුර, වයරින් වැඩ වගේ දේවල් ගැන තෝරා බලන්න ඕනේ. අපාර්ට්මන්ට් එකද සම්පූර්ණ නඩත්තු කටයුතු බොහොමයක් ඒ හිමිකරුවන් විසින්ම කරනු ලබනවා. ගේකට සාපේක්ෂව ගේ හිමියාට කරන්නට සිදුවෙන නඩත්තු වැඩ ආදිය අපාර්ට්මන්ට් එකක වාසය කිරීමේදී බොහොම අඩුයි.